ලැබේ වවුනියාව නොච්චකොළඹ ප්‍රදේශයේ පිහිටි තෙලිඟු ගම්මානයයි. ලේසි ඕනෑම ATM එකකට යන්න. රන් කාසි දිනා ගන්න. ලංකපේ. අහුනත් නැවුම්. නැවුම් බව කිල්ස්. උතුරු පළාතේ පිහිටි එකම තෙලිඟු ගම්මානය මේ වන අතර මෙහි පවුල් 100ක් පමණ වාසය කරනවා. ශාස්ත්‍ර කීම නයි නැටවීම වැනි සාම්ප්‍රදායික ආදායම් මාර්ග බිම තෙලිඟු ජනතාවගේ ජීවනෝපාය වත් ඔවුන් පවසන්නේ මේ වන විට තම ජීවනෝපාය මාර්ග සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. අපි ශාස්ත්‍රයක් කියලා තමයි අපි ජීවත් වෙන්නේ. ඒක ජීවත් වෙන්නත් මාර්ගයක් නේද? එහෙම ශාස්ත්‍රයක් කියන දෙන්නේ පොලිසිය හැම තැනම අපිව අල්ල ගන්නවා. අපි හොකත් ගහනවා කියලා කරා. හොකත්කාර වෙන්නේ අපි අසාධාරණ අපි තමයි බැනුම් අහන්නේ අපි තමයි කූඩු නැගි. අපි සත්තු අරගෙන යනකොට වනජීවක ලයිසන් ඉල්ලනවා. මේවට කොහොමද ලයිසන් නැතුව අරන් කොහොමද පාන යන්නේ කියලා සත්‍ය තරජන කරනවා. එහෙනම් අපට ලොකු උදාවක් මේ වගේ මොන හරි කොමිටයක් හරි අපි මේකෙන් ජීවත් වෙන්නේ. අවුරුදු 16 15 ඉස්කෝලේල ළමයි හිටන් දැන් පොත් ජොබ් එක කරන්නේ. මේ රටවටේ ගිහිල්ලා පොතක් විකුණනකට ආපුවම තමයි මාසෙකට ඒ කට්ටියට කන්න ඉස්කෝලේ යන්න වියදම් කරගන්නේ. ඉතින් ඒකටත් බස්වල නැගින්න දෙන්නේ. පොතක් පතක් කරන් නැගපු ගමන් බස්වලින් පන්නනවා. මොකද මේ කරදරයි බැහැපල්ලා කියලා. ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ? ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහාද ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති අතර විදුලි පහසුකම් පවා ඔවුන්ට සපයා දී නැහැ. මේ වන විට ඔවුන්ට ලැබී ඇති එකම පහසුකම් වන්නේ ඔවුන්ගේ දරුවන්ට පාසල් යාම සඳහා ළඟම බස් රථයක් ලබා දීම පමණයි. දරුවන්ට උස්කෝලේ වගන්න වේලක් කන්න දෙන්නත් නෑ. වෙලාවකට දරුව බඩගිනි වෙලා යනවා උස්කෝලේ. අපි අස්සරණ මිනිස්. අපිට ඉන්න තැනකුත් නෑ. අපිට ලයිට් නෑ. ලාම්පුවෙන් තමයි ළමයි පාඩමක් කරන්නේ. අපි ජීවත් වෙන එකක් නැතිව තමයි අතපොල අපි හාල් මේකක් ඉල්ලන්නේ. ගෙවල් වල ගියත් බානිනවා අත් කකුල් කැඩිලද කියලා. ගම්මානේ පදිංචිකරුවන් පවසන්නේ සාම්ප්‍රදායික රැකියාවන්ගෙන් ඉවත් වූ කෘෂිකර්මාන්තයේ නෙළීම සඳහා තම ගම්මානේ පවුල් වෙත ඉඩම් සහ ජල පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් ඒවා ලබා දීමට බලධාරීන් පීවර ගෙන නොමැති බවයි. හැම ගමකම ලින්ක අපලා තියලා මිනිසුන්ට ගොඩබෝක ආදාගන්න ආධාර කරනවා. ඒ වුණාට මේ ගමට කිසිම ආධාරයක් නැහැ. ඇයි අපට එහෙම මේ දුප්පත් තෙලඟු ජනතාවට ඔය වැඩේ කරන්නේ? නොච්චිකුළම ගම්මානයේ ජනතාව මුහුණ දී සිටින මෙම ගැටලුව සම්බන්ධයෙන් අප වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්ද විමසීමක් කළා. මේක ඉල්ලීමක් වශයෙන් සලකලා මේ සම්බන්ධව වනජීවි දෙපාර්තමේන්තුව පොලිසියත් එක්කලා යම්කිසි වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ කැමති නම් ඒගොල්ලන් පවතින මේ පාරම්පරික සංස්කෘතිය වෙනස් කරගෙන යන්න කැමති නම් ඒකට සඳහා අවශ්‍යව ලබා දෙන්න විවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් නමුත් ඒක දැනට නැවතිලා තියෙනවා. මම හිතනවා ඒ කටයුත්ත ඉක්මනින් අවසන් විය යුතු කාර්යයක් වශයෙන් මම දකිනවා.